එක රටක හිටියා ගායකෙක්. හරි. හරිද? දැන් ඉතින් පටන් ගත්ත වෙලේ ඉඳන් මේකේ සහසම්බන්ධය හදාගෙන මට එහෙම බනිනවා නෙමෙයි. හරි හරි. එක රටක හිටියා ගායකෙක්. මෙයා රඟපාලනේ. රඟපාලනේ. ගායකෙක්. ගායකෙක් විතරයි. ගායකෙක් විතරයි. සින්දු කියනවා. මෙල කිසිම ශේෂ්ත්‍රයක නැහැ. නෑ නෑ නෑ. කිසිම එකකට සම්බන්ධ නැහැ. සින්දු කියනවා, පාඩුවේ ඉන්නවා, සින්දු කියනවා. පාඩුවේ ඉන්නවා. පාඩුවේ ඉන්නවා. අනේ මෙයා මොකද්ද කරපු මේ වරදකට මෙයාව හිරේට. ඉතින් පාඩුවේ ඉන්නකොට කොහොමද හිරේ යන්නේ? මේ කියන්නේ අනුන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන ඉඳලා තියෙනවා. හරි හරි. අනුන්ගේ පාඩුවේ තමයි තමන්ගේ වැඩක් බලාගෙන ඉඳලා තියෙන්නේ. ඒ නිසා මේ මෙයාව මොකක් හරි ඒකට හිරේට යොමු වෙලා අනේ මෙයාව හිරේට එක්කන් යනවා. සිරමැදිරියට. දැන් හිරගෙද කවුරුනත් එහෙම හිරේට යනකොට මට නම් දුකයි. හරි. ඒ පස්සේ දුක වෙන්නකො. ඉතින් මේ හිරේට දැන් මෙයාව හිරගෙදට ගිහිල්ලා දැම්මට පස්සේ දැන් මෙයා ඉන්න කාමරේ තියෙනවනේ. ඒ හිර කුටිය කාමරේ කියන්නේ නෑ මේ හිරේ. ගිහිල්ලා නෑනේ. දන්නේ නෑ. මම ගිහිල්ලත් නෑ ඉතින් අවබෝධය. ඉතින් කවුරු ගියා කියලා. හිරේ ගැන විස්තර දැනගන්න හිරේට යන්න මොහොනේ. නෑ මම ගිහිල්ලම නෑ. මේ යන්න වෙයි. දන්නේ නෑ. දැනට ගිහිල්ලා නෑ. මේ ඒ හිරුකුටියට ගිහිල්ලා දැම්මම දැන් මෙයා නිදා ගන්න තැන ඒ සිමෙන්තිය උඩ මෙයා පොඩ්ඩක් ඇලවුනහම ඒකේ උඩ අකුරු වගේක් කොටලා තියෙනවා. කලින් ආපු එකනේද? කලින් ආපු එකනේ. උසේ එකනේ කන්නත්. දන්නේ. හිරේට ගිහිල්ලා නැති එකේ මං කොහොමද උසදු මිටිති කියලා දන්නේ. නෑ නෑ උඩ කොටලා තියෙනවා කියපුවා. හරිද? උඩ ලියලා තියෙන්නේ මෙය ඉක්මනින් ගෙවි ආවි කියලා. දැන් මෙයා අවුරුදු 5කට තමයි හිරේට නියම වෙන්නේ. අවුරුදු 5කට? 5කට. ඇයි? මන්ද හැමදේම නිකන් ලඟින් කනින් කොනින් යනවා වගේ නේ. ගෑවිලා. මම මොනවා කරන්නද මන් රෑ වැඩසටහන් වලට ලෑස්ති වෙලා උදේ එනකොට මේව රටේ වෙලා. හා හරි. ඉතින් කියන්නකෝ. අනේ ඉතින් මේ මෙයා අවුරුදු 5කට නියම වුණාට මේ වාක්‍ය දැක්කම මෙයාට පොඩි අමුතු පණක් ආවා. අමුතු එක හයියක් ආවා. අමුතු හයියක් ආවා. මේ ඉක්මනින් ගෙවියයි. අමුතු ජීවියක් ආවා ඇඟට. නිකන් ජීවිතේ වෙනස් කරන වාක්‍යයක්. වාක්‍යයක්. මෙයා ඉතින් අනේ ඒ හිරේ ඉන්න දවස් ටිකේ හොඳට ඉඳලා දවස් ටිකක් නෙවෙයි අවුරුදු. අවුරුදු ගානක් නේ ඒ ඉන්න දවස් වල හොඳට හිටියා. එයා හැම තිස්සෙම හිතුවේ අර වාක්‍ය. මේයික් මනින් ගෙවියා. මේයික් මනින් ගෙවියා. එයාට බරපතල වැඩ කරන්න හම්බ වුණත් එයා හිතුවේ මේයික් මනින් ගෙවියා. එයා රැයට නිදා ගන්න ගියාම වෙනද වගේ සුවපහසු නැති වුණත් එයා හිතුවේ මේයික් මනින් ගෙවියායි. මේයික් මනින් ගෙවියා. අනේ ඉතින් ඔහොම ඉන්නකොට මේ මෙයාගේ කල්ප්‍රියාව හොඳ හින්දා අවුරුදු 5 සිරදනුවම අවුරුදු 3 මාරට අඩු වෙනවා. ආ හරිද? 4 නෙවෙයිනේ. නෑ නෑ 3 මාරට අඩු වෙනවා. හරි අමාරුවෙන් ඔය ගණන් හැම මේව කළේ. මේ මෙයා හිරෙන් එළියට එනවා. දැන් හිරෙන් එළියට ආවට පස්සේ මෙයා ගායකයෙක්නේ. ඔව්. මෙයා ඉතින් ওই ඡන්ද ඉල්ලන්න දේශපාලනයට පාර්ලිමේන්තුව එහෙම ගියේ නෑ. හරිද? අපරාධේ. ඇයි ඒ? ඇයි ගායකයෙකු නම් ඒවත් පොඩ්ඩක් තියෙනවා. මේ අපරාධ සින්දුවක් කියාගෙන හිටියානේ කලින් ඉඳලම. මෙයා ඊට පස්සේ ජොබ් එකකට යනවා. ඒ ජොබ් එකකට යන්න කලින් මෙයා කරන මූලම වැඩේ තමයි මෙයා තමන්ගේ අතේ පච්චයක් කොටා ගන්නවා. ඒ පච්චේ තියෙන්නේත් මෙයා ඉක්මනින් ගෙවියයි. මේ මෙයා වැඩ කරන තැන අලුත් තැනක් නේද? එතන ඉස්සරහා පොඩි නෝට් එකක් අලව ගත්තා. මේ ඉක්මනින් ගෙවියාවි කියලා. එයාට ඒ රස්සාව හොඳට කරලා එයාව වෙන තැනකින් යාව ඔෆර් කරලා ගන්න. එයා එතනට ගියත් එයාගේ තැන තිබුණේ මේ ඉක්මනින් ගෙවියාවි කියලා. මෙයාගේ ජීවිතේ නරක කාලෙ හැමත් ආවා. ඒ වෙලාවට එයා අර අතේ තියෙන පච්චෙ දිහා බැලුවා. මේ ඉක්මනින් ගෙවියාවි. මෙයාගේ ජීවිතේ හොඳ කාලක් තිබුණා. හැබැයි එතනදිත් එයා තේරුම් ගත්ත දේ තමයි මේ ඉක්මනින් ගෙවිලා යනවා කියලා. අනේ ඉතින් ඔහොම ගිහිල්ලා මේ මිනිස්සයා මරණ දවස මරණ මංචකේටත් රෝගාතුර වෙලා වයසට ගිහිල්ලා රෝගාතුර වෙලා එතකොට මෙයාගේ යාළුවෝ එහෙමත් එනවා මෙයාව බලන්න. මොකද හිරෙන් නිදහස් වුණාට පස්සේ මෙයා හිටියේ ඉතාම හොඳට. කල් ක්‍රියාව විශිෂ්ටයි. විශිෂ්ටයි. ඒ නිසා මේ යාළුවොත් ඇවිල්ලා ඉතින් මෙයාගේ මේ අන්තිම මොහොතට සහභාගී වෙලා ඉන්නකොට මෙයා යාළුවන්ටත් කිව්වේ ඒ දේ. මේ ඉක්මනින් ගෙවි ආවි කියලා. කියන්නේ දුක වුණත් සතුට වුණත් සාර්ථකත්වේ වුණත් අසාර්ථකත්වේ වුණත් ඕනම දෙයක් ඉක්මනින් ගෙවිලා යනවා. ඉක්මනින් ගෙවිලා යනවා. අවුරුදු 4 වුණා නෑ අවුරුදු 5නේ අර ඇරදී වුණා අවුරුදු 5 ඉක්මනින් ගෙවියා ඉක්මනට ගෙවෙයි ඉක්මනට ගෙවෙයි කියලා යන කෙනත් හිතාගෙන ඇති අපි හිතාගමු වටේ පිටේ ඉන්න ඇත් හිතාගෙන ඇති අපි ඔබට වාර්තා කරන්නම්.